constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ඉකුත් දෙවනදා උදෑසන හදිසි අනතුරකට ලක් වූ බෙල්ලන්විල නාහිමියෝ කළුපොවිලේ ශික්ෂණ රෝහලේ කරන ලද සැක්කමකින් අනතුරුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා. එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි හිමියන් අපවත් වීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණේ සිදු කර තිබුණේ කළුපොවිලේ ශික්ෂණ රෝහලේ. එම පරීක්ෂණයට අනුව විමලරතන නාහිමියන්ගේ දේහයේ බිඳී ගිය ඉල් ඇට සම්බන්ධයෙන් සැක්කමක් සිදු කර තිබූ අතර උන්වහන්සේ අපවත් වීමට ආසන්නතම හේතුව හෘදය අපාදයක් බව අනාවරණය වී තිබෙනවා. පසුව පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ ශ්‍රී දේහය අද අලුයම 1:30ට පමණ බෙල්ලන්විල විහාරස්ථානයේ වෙත වැඩම කරනු ලැබුවා. මේ අතර ඊ රාත්‍රියේ රැස් වූ බෙල්ලන්විල විහාරස්ථානයේ දායක සභාව අවමංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා. ජනාධිපති ලේකම් මොස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ නාහිමියන්ගේ ආමංගල්‍ය උත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 8 වනදා පස්වරු 3ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට තීරණය කෙරුණා. අද උදෑසන සිට දේහයට ගෞරව බුහුමන් දැක්වීමට භික්ෂුන් වහන්සේ, කලාකරුවන්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් විද්‍යෝදය පිරිවෙනටත් අතිවිශාල කම්පනයක් හාමුදුරුවන්ගේ අභාවය අපි අතරමං වුණා කියන එකයි මට නම් හැඟෙන්නේ. මධ්‍යස්ථ මතධාරී ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ වගේ ස්වාමින් වහන්සේලා අපිට හරිම විරලයි. සංඝ ශාසනයේ මෙබඳු නායක ස්වාමීන් වහන්සේලා ඉන්නේ අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් තරමටත් වඩා අඩුවේ. නැගට වෙනවා මේ වගේ අවස්ථාවක අපේ බලශෝකයේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අපි බල කරන්න. මේ රටේ අනාගතයට විශාල ශක්තියක් දුන නායක මහින්පාන් වහන්සේ නමක්. තම කෙනාටම උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබුණා. දේශපාලන පක්ෂ දිහා බල්ලා නෙමෙයි තමන්ගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නිවැරදි අදහස් ප්‍රකාශ කළ නායක ස්වාමීන් වහන්සේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වෙත පැමිණ හිමියන්ගේ දේහයට අවසන් ගෞරව පුද කළා. ලබන 8 වනදා දක්වා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා තිබෙනවා.